නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. එක්කෙනෙක් කියන්නේ බුද්ධම තද කරන එක ගැන, එහෙම නැත්නම් තාමකක් හරි එන්ජිම ගැන, ඩයිනමෝ එක ගැන, ඔක්සිජන් ගැන. ඉතින් මේවා තමයි එක්කෙනෙකුගේ කතාව. අනිත් එක්කෙනාගේ රට සංවර්ධනය කරන ආකාරය, රැකී අවස්ථාවන් දෙන ආකාරය, තරුණ තරුණියන්ගේ අධ්‍යාපනය ගැන කතා කරනවා ඔහු. මට තරුණ තරුණියන්ගේ අධ්‍යාපනය ගැන කතා කරනකොට තරුණයන්, විශේෂයෙන්ම තරුණ තරුණියන් ගැන සජිත් මහත්තයා අපේක්ෂකතුමා තමන්ගේ පියාගේ අඩිපාරේ යනවායි කියලා කිව්වම මට තවත් තරුණයන් ගැන බියක් ඇති වුණා. මොකද මේ වැඩි ඈතක නෙමෙයි ඕකන්දර තියෙන මේ කිට්ටුවනේ එයා පැත්තේ. අර වල තිබුණෙත් ඒ පැත්තේ නේද? ඒකනේ ඔයාලගේ පරණ මිනිස්සු ටික දාගෙන හිටියේ. පියාණන්ගේ යුගේ විමල් අහුනේ නැති හින්දා මෙතන ඉන්නවාද? අපේ වාසනාවට. නැත්තම් ඕකන්දර වලේ තමයි ඉතුරු වෙන්නේ. මෙතන විතරක් නෙවෙයි 2832ක් පමණ තත් වැඩි ගාණක්. මම ගාණ හරියට මතක නැහැ. දකුණේ පාසල් ශිෂ්‍යෝ ඝාතනය වුණා. වසන්ත ප්‍රසන්තල වගේ තරුණ පුංචි කොල්ලෝ. ඒ විතරක් නෙවෙයි මම දවසක් එනකොට මම ගණන් කරගෙන ආවා. එක දවසේ තංගල්ලේ ඉඳලා මහින්දෝදය මහින්ද රාජපක්ෂ විද්‍යාලය ගාවට එනකොට එතකොට තිබුණේ නෑ ඒක විශ්වවිද්‍යාලේ තිබුණේ. එතෙන්ට එනකොට මිනි 28යි. ඒක අමතක වෙලාද? ඒ විතරක් නෙවෙයි එදා ජනමාධ්‍ය කරුවන් රිචඩ් සොයිසව හෙලිකොප්ටරෙන් අරන් ගිහිල්ලා තමයි මූදට දැම්මේ. ඒවාද හුඟක් අයට අමතක වෙලා. Breaking.lk